මගේ එතුමට ඉල්ලීමක් කරා මේ පත්වීම කරන්න එපා ඔහුට මහ බැංකුවක් ගෙනියන්න තරම් සුදුසුකමක් නැහැ අනිත් එක ඔහු දූෂිතයි කියලා දැන් අද මුළු රටටම ඒත්තු ගැන්විලා තිබෙනවා ශ්‍රී ලංකා මහ බැංකුව තුල මොන තරම් අපරාධ සිද්ධ වෙලා තියෙනවද කියලා දඟකාරයන්ට කොයා වෙතින් අලුත්ම සුවඳ වර්ග දෙකක්ම කොයා සෝප් දඟකාර සුවඳ මහ බැංකුවේ වෙච්ච තවත් වංචාවක් පිළිබඳව මේ වන විට අල්ලසෝ දූෂණ කොමිෂන් සභාව මහබැංකුවේ හිටපු අධිපති අජිත් නිවත් කබ්‍රාල් යන අයට විරුද්ධව නඩු පවරලා තිබෙනවා දූෂණ විරෝධී පනත යටතේ. ඔය දූෂණ විරෝධී පනත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරලා සම්මත කරගත්තේ ගිය වසරේ. එදා දූෂණ විරෝධී පනතක් තිබුණාට අල්ලස් කොමිෂන් සභාවක් තිබුණාට ඒක පන නැති කොමිෂන් සභාවක්. නමුත් මේ අල්ලසෝ දූෂණ කොමිෂන් සභාවට පූර්ණ බලතල දුන්නා සම්පූර්ණ නිදහස දුන්නා දේශපාලඥයන්ගේ ඇඟිලි ගැහිමකින් තොරව මේ රටේ වංචාවක් දූෂණයක් සිද්ධ වෙලා තියෙනවා නම් ඒ තැනැත්තට විරුද්ධව නීතිය ක්‍රියාත්මක කරන්න. එම් පනත නොගෙනාව නම් කවදාවත් මේ දේ වෙන්නේ නැහැ. ඊළඟට මේ චරිතය පිළිබඳව ගත්තොත් 2006 අප්‍රේල් මාසේ මහින්ද රාජපක්ෂ මහත්මයා නිවට් කබ්‍රාල්ව මහ බැංකුවේ අධිපති කරන්න යන කාලේ මම මේ රටේ රාජ්‍ය බැංකු සංවර්ධන ඇමති. මම එතුමට ඉල්ලීමක් කරා මේ පත්වීම කරන්න එපා ඔහුට මහ බැංකුවක් ගෙනියන්න තරම් සුදුසුකමක් නැහැ අනිත් එක ඔහු දූෂිතයි කියලා මම සාක්ෂි ඇතුව පෙන්නුවා. නමුත් මහින්ද රාජපක්ෂ මහත්මයා දැඩි තීරණයක හිටියා ඔහුට දෙනවා කියලා මම කිව්වා. ඔහුට අධිපතිකම දෙනවා නම් මම බැංකු ඇමතිකමෙන් අස් වෙනවා කියලා. ඒ වගේම ඔහුට ඒක දෙන්නට කලින් මම ඉල්ලලා අස් වුණා. ඒ වගේම 2007 මම පාර්ලිමේන්තු විපක්ෂයට ගිහිල්ලා එවකට ආණ්ඩුවේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගෙන් ඉල්ලුවේ මේ නිවට් කබ්‍රාලුත් පීබී ජයසුන්දරත් ඉවත් කරන්න, එහෙම නැත්නම් මම ඡන්දේ දෙන්නේ නැහැ කියලා. දැන් අද මේ වන විට මුළු රටටම ඒත්තු ගැන්විලා තිබෙනවා ශ්‍රී ලංකා මහ බැංකුව තුල මොන තරම් අපරාධ සිද්ධ වෙලා තියෙනවද කියලා. එක කාලයකදී නිවට් කබ්‍රාල් යටතේ මේක සිද්ධ වුණා. ඊට පස්සේ අර්ජුන මහේන්ද්‍රන්ගේ කාලය තුල සිද්ධ වුණා. අදටත් මේ එක නඩුවකින්වත් තාම අපිට ඔප්පු කරලා පෙන්නලා මේ මිනිසුන්ට දඬුවම් දෙන්න බැරි වුණා. හැබැයි මේ අවස්ථාවේ නීතිය හිල් නැතුව හදපු නිසා, දැඩි නීතියක් හදපු නිසා, කොමිසමට ප්‍රමාණවත් බලයක් තියෙන නිසා අපි විශ්වාස කරනවා මේ රටේ ජනතාව වෙනුවෙන් යුක්තිය ඉෂ්ට වෙයි, නිවට් කබ්‍රාල්ට දෙන්න ඕන උපරිම දඬුවම ලබා දෙයි කියලා. අපි මොහුට මීට පෙර අධිකරණයේ පවා නඩු පැවරුවා මොහුට විරුද්ධව නීතිය ක්‍රියාත්මක කරන්න කියලා. අපිට ඒවා සාර්ථකව ගෙනියන්න බැරි වුණා නීතියේ තිබුණ අඩුපාඩුකම් නිසා. දැන් ඒ නීතිය නිවැරදි විදියට හදලා තිබෙන නිසා අපිට විශ්වාසයි සාධාරණ යුක්තිය උසාවියේ විසින් මේ වගේ දූෂිතයන්ට විරුද්ධව ක්‍රියාත්මක කරයි කියලා. ඇත්ත කෙටියෙන් දත්ත වැඩියෙන් සයිබ අවකාශයේ කලබන උවත් සලකුණ. Newsfirst YouTube channel එක අදම subscribe කරන්න. Newsfirst ජනතාව සමඟ.